මාස 3න් 3ට 60% ක බෝනස් පොලියක් හිමි කරගන්න. කොට නිදහස් කෙරෙනු විත්තිකරුවන් තිදෙනකු වහා අත්තනම් කොටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරින්තු නිකුත් කරමින් ශ්‍රේෂ්ඨ අධිකරණය නියෝගයක් නිකුත් කළා. ඒ 2019 වසරේ උතුරු මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 196කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නඩු පවරා නිදොස් කොට නිදහස් කෙරෙනු විත්තිකරුවන් තිදෙනකු සම්බන්ධයෙන් මෙම සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් 5 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ගත් තීරණය බල රහිත කොට එම විත්තිකරුවන් වරදකරුවන් කොට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් කැඳ වූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨ අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ. මෙම අභියාචනා පෙත්සම් එස් තුරේරාජා, යසන්ත කෝදාකොට, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කොට නිදොස් කොට නිදහස් කෙරුණු තවරසා සුදාකරන්, අලගේසුපිල්ලේ තවරසා සහ කන්දයියා චන්ද්‍රකුමාර යන විත්තිකරුවන් තිදෙනා අධිකරණය මගහැර විදෙස් රටවලට පලා ගොස් තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් අයෂා ජිනසේන අධිකරණයේ හමුවේ කරුණු දැක්වූයේ. මෙම විත්තිකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ නීතිමය පීවර ආරම්භ කර තිබෙන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඔවුන් අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරින්තු නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.